මේ අනුව Windows 10 මෙහෙයුම් පද්ධතියේ versions දෙකක් වෙන 15යි 11 සහ 18.3 කියන versions දෙක install කරලා තියෙන පරිගණක දෙකේ ඒ අපි විසින් නිරීක්ෂණය කරලා විශ්ලේෂණය කරගත්ත තොරතුරු අනුව මෙන්න මේ අවසන් සාරාංශය අපට දැගන්නට පුළුවන්. මේදී ඔබට පෙනෙනවා ඇති එම පරිගණක දෙක තුළ තිබෙන Windows 10 මෙහෙයුම් පද්ධතියේ version එක අනුව එහි OS build එක එවගේම බිල් ඩේට් එක සහ නොලෙජ් බේස් එක කියන එම තොරතුරු මම ලබාගෙන තිබෙන ආකාරය. Windows 10 මෙහෙයුම් පද්ධතියේ 15යි 11 කියන වර්ෂන් එක ස්ථාපනය කරලා තිබෙන පරිගණකයේ තමයි අපිට Unicode type කිරීමේදී ගැටලුව තිබෙන්නේ. දැන් මෙහිදී හොඳින් නිරීක්ෂණය කරොත් මෙම පරිගණකයේ තිබෙන OS build එක වන්නේ මෙන්න මේ 105.86.104 කියන මෙන්න මේ build එක. දැන් මෙම build එක පිළිබඳව තොරතුරු සොයා ගැනීමේදී මට තොරතුරු සොයා ගන්නට ලැබුණා මෙම build එක release කරලා තියෙන්නේ මෙන්න මේ දිනේදී. 2016 පෙබ්‍රවාරි 9 වෙනි දින තමයි මෙම build එක release කරලා තිබෙන්නේ. ඒ වගේම ඔබට අවශ්‍ය නම් මෙම build එක පිළිබඳව අතිරේක තොරතුරු ලබා ගැනීමට සහ Microsoft web අඩවියේ ඇති Windows catalog එක භාවිතා කරලා මෙම OS build එක හා සම්බන්ධ වෙලා තියෙන updates භාගත කරගන්නට ඒ සඳහා ඔබ භාවිතා කළ යුතු knowledge base එක තමයි මේ ඔබ දකින්නේ කේතයක් වශයෙන් KB31.35.173. මම ඉදිරියේදී ඔබට පෙන්වන්නම් මොන ආකාරයෙන්ද Microsoft catalog එක භාවිතා කරලා මේ knowledge base එකක් નિවරදිව සොයාගෙන ඒ අදාළ තොරතුරු ලබා ගැනීම සහ අන්තර්ගත වෙලා තියෙන Windows updates අපි මොන ආකාරයෙන්ද භාගත කර ගැනීම සිදු කරන්න කියන එක පිළිබඳව මම ඉදිරියේදී ඔබට වෙනම පාඩම්කින් කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම Unicode type කිරීමේදී ගැටලුවක් නොමැතිව එයා අපිට type කරන්නට හැකි පරිගණකේ මෙම build එක සහ එම build එක release කරපු date එක දිනය අපි නිරීක්ෂණය කරොත් උඹට පේන ඇති ඒ 2018 ජූනි 26. දැන් මෙම තොරතුරු අපි නිරීක්ෂණය කරාට පස්සේ අපිට පැහැදිලි කරගන්නට හැකි දෙයක් තමයි මෙම පරිගණකයට Windows update එකක් අවශ්‍යයි. අනිවාර්යයෙන්ම નિවරදිව Unicode type කරන්නට හැකි ආකාරයට ඒ සකස් කර ගැනීමට. මොකද ඒකට හේතුව තමයි උඹට පේනව ඇති 2018 ජූනි 26 සහ 2016 පෙබරවාරි 9 කියන මේ දිනයන් දෙක සංසන්දනය කරද්දී අවුරුදු එකහමාරක් පමණ කාලයක්. ඉතින් මේ නිසා අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා Windows 10 මෙහෙයුම් පද්ධතියේ 15.11 කියන version එක භාවිතා කරන පරිගණකය තුල සුවිශේෂී අප්ඩේට් එකක් කරන්නට Windows මෙහෙයුම් පද්ධතිය සඳහා. එවැනි අප්ඩේට් එකක් කිරීමෙන් පමණයි ඔබට එම ගැටලුව निराකරණය කරගන්නට හැකියාව ලැබෙන්නේ. දැන් මෙම විස්තර අපි තවදුරටත් නිරීක්ෂණය කිරීමෙන් මට සොයා ගැනීමට හැකි වුණා 15.11 කියන Windows 10 version එකේ අවසන් වතාවට අප්ඩේට් එකක් රිලීස් වුණේ 2017 ඔක්තෝබර් 10 වෙනිදා. ඊට අදාළ විස්තර තමයි මේ ඔබ දකින්නේ එහි OS build එක මොකක්ද, ඒ වගේම knowledge base එක මොකක්ද කියන එක. දැනට අපි පරිගණකයේ තිබෙන්නේ මේ ගැටලු සහිත පරිගණකයේ තිබෙන්නේ මෙන්න මේ 2016 පෙබරවාරි 9 රිලීස් කරන ලද OS build එක. දැන් මෙහිදී ඔබට පැහැදිලි වෙනවා ඇති අවුරුදු එකහමාරකට වැඩි කාලයකට පස්සේ ද සාමාන්‍යයෙන් Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහා අපි දකිනවා මාස 18ක පමණ කාලයක් තමයි තියෙන්නේ Windows 10 version එකක් සඳහා අප්ඩේට් රිලීස් කිරීම සිදු කරන්නේ. විශේෂයෙන් මේ පැරණි version සඳහා එම මාස 18ක කාලයෙන් පසුව අපට ඒවායේ updates ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් මෙහිදී ඔබට පේනවා ඇති ඔක්තෝබර් 10 2017 මෙම දිනයයි අපි සංසන්දනය කරොත් 18.3 version එකේ අපි ස්ථාපනය කරලා තිබුණු OS build එකේ release date එකයි මාස 10ක් 8ක් පමණ ප්‍රමාණයක් වෙනසක් තිබෙනවා. දැන් මේ ඔබ දකින්නේ අපි පරිගණකයේ භාවිතා කරන මේ Unicode type කිරීමේදී ගැටලුවක් නොමැතිව භාවිතා කළ පරිගණකයේ 18.3 version එක සඳහා එම පරිගණකයේ ස්ථාපනය කරලා තිබෙන OS build එක සහ එහි release date එකත් මෙම version එක සඳහා දැනට Microsoft ආයතනය මගින් release කරලා තියෙන Windows updates වල
නවතම අප්ඩේට් එක එතමයි ඔස් බිල්් එක ඔබ මේ දකින්නේ 17.1040 කියන ඔස් බිල්් එක. දැන් මෙය රිලීස්ුනේ 2019 ඔක්තෝම්බර් 3 වෙනිදා. ඒ වගේම හි නොලෙජ් බේස් එක ඔබට මෙහිදී දැක ගන්නට පුළුවන්. ඔබ 18.3 වර්ෂන් එකේ පරිගණකයක් භාවිතා කරනවා නම් මෙය තමයි ඔබට දැනට ලබාගත හැකි නවතම Windows 10 අප්ඩේට් එක වන්නේ. අවසාන වශයෙන් මට මෙහිදී කියන්නට තිබෙන්නේ මෙම ගැටලුව निराකරණය කර ගැනීම සඳහා ඔබට ගත හැකි හොඳම පිළියම තමයි ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන Windows 10 මෙහෙයුම් පද්ධති වර්ෂන් එක 18.3 බවට පත් කිරීම. ඔබගේ පරිගණකයේ Windows 10 මෙහෙයුම් පද්ධතිය වර්ෂන් එක 18.3ට පෙර පැවති වර්ෂන්ස් වලින් එන කුමන හෝ වර්ෂන් එකක් ස්ථාපනය කරලා තිබෙනවා නම් ඔබ මීළඟට සිදු කරන්නට අවශ්‍ය වෙන්නේ පරිගණකයේ Windows 10 මෙහෙයුම් පද්ධතිය අප්ඩේට් කරන්නට අවශ්‍යයි මෙන්න මේ 18.3 කියන වර්ෂන් එකෙන්. ඉන්පසුව ඔබට හැකියාව තිබෙනවා මෙන්න මේ මම මෙහි සඳහන් කරලා තියෙන OS build එක සහිත අප්ඩේට් එක, මේ තමයි නවතම අප්ඩේට් එක ඔක්තෝබර් 3 වෙනිදා 2019 රිලීස් කරපු. ඉතින් මේ අප්ඩේට් එක ඔබට ස්ථාපනය කරගන්නට පුළුවන් ඔබගේ Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහා. එවිට ඔබට යුනිකෝඩ් හා සම්බන්ධ සියලුම ගැටලු निराකරණය කරගන්නට හැකි වෙනවා වගේම ඔබගේ පරිගණකයේ සුරක්ෂිතතාවයත් ඒ ක්‍රියාකාරීත්වයත් වඩා හොඳ මට්ටමකට තියාගන්නට හැකියාව ලැබේවි. එම නිසා සිංහල යුනිකෝඩ් ටයිප් කිරීමේදී ඇතිවන ගැටලු निराකරණය කිරීම සඳහා ඔබ අවසන් වශයෙන් කරන්නට අවශ්‍ය වන්නේ ඔබගේ පරිගණකයේ Windows 10 මෙහෙයුම් පද්ධතිය 18.3 කියන වර්ෂන් එකට අප්ග්‍රේඩ් කිරීමත්. ඉන්පසුව ඔබට හැකියාව තියෙනවා එහි නවතම අප්ඩේට් එක නිවරදිව පරිගණකයේ ස්ථාපනය කිරීම. ඉතින් මේ දෙක කරගත්තට පස්සේ සිංහල යුනිකෝඩ් ටයිප් කිරීමේදී ඇතිවන ගැටලු අනිවාර්යෙන්ම විසඳා ගැනීමට ඔබට හැකියාව ලැබේවි.